අපේ පක්ෂේ දේශපාලන මණ්ඩල සභික ඒවගේම ජාතික සංවිධායක ඒවගේම ජාතික ජන බලවේගේ ජාතික විධායක සභික විමල් රත්නායක සහෝදරයන් අවසරයි ඒවගේම ගරු පියතුමන්ගෙන් අවසරයි ඒවගේම ලාංකික සමාජයට වික්ට හාර්ලා වැනි සංගීත ශිල්පීන් අවශ්‍ය යුගයක අපිත් එක්ක මේ වේදිකාවට එකතු වෙන ජනප්‍රිය තරුණ ගායන ශිල්පී ඡාමික සිරිමාන්න සහෝදරයන් අවසරයි ඒ වගේම අද දින මේ ස්පාටකස්ලාගේ ඒ වගේම කුරිරු පැසිස්ට්‍රාදයට විරුද්ධව දහස් ගණනින් ජීවිත පරිත්‍යාග කරපු ඓතිහාසික රෝම නගරයේ ජාතික ජන බලවේගයට නායකත්වයට දීමට තේරීපත් වූ රෝමේ ජාතික ජන බලවේගයේ කැඳවුම්කරු සමීර බාලසූරිය සහෝදරයන් අවසරයි ඒ වගේම අපේ පක්ෂයේ නාපොලි සංවිධායක චරිත් සහෝදරයන් අවසරයි ඒ වගේම අද දින මේ රෝමේට ජාතික ජන බලවේගයට නායකත්වය දීමට තේරීපත් වූ ඒ විධායක සභික සියලුම සහෝදර සහෝදරියන් අවසරයි ඒ වගේම ඒ සහෝදර සහෝදරියන්ට ඉදිරියේදී අපේ රට ජනතාව ජයග්‍රහණය කරවීම සඳහා රෝමයේ සිට දායකත්වය දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවායි මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා ඔවුන්ට සුබ වදනවා ශක්තියෙන් ධෛර්යයෙන් යුතුව අපිත් එක්ක වැඩ කටයුතු කිරීමට ඒ වගේම මෙම අවස්ථාවට සම්බන්ධ වන සියලුම සහෝදර සහෝදරියන් අවසරයි සහෝදර සහෝදරිය දන්නවා අධිකාරි කිව්වම ජනතා විමුක්ති පෙරමුණේ ජේවිපි අධිකාරි අපි ඒ වගේම 90 දශකයේ මුල් භාගයේ සිට අපි මේ ඉතාලියේ අපි සහෝදර සහෝදරුන් ගණනාවක් ඉතාමත් දුෂ්කර අවදීන් වල ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මෙහෙ ඉතාමත් දුෂ්කර කොන්දේසින් යටතේ අපේ රට ජනතාව ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අපි අපකැප වුණා ඒ ගැන අපිට නිහතමානී සතුටක් තියෙනවා ඒ වගේම අද දින විශේෂයෙන්ම සතුටට පත්වන දිනයක් ඉතාමත් නිහතමානීව මමත් මේ රෝමයේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරත්වයත් ඒ විශේෂත්වය තමයි මේ වෙනකොට අපිට විරුද්ධව හිටපු දේශපාලන කඳවුරවල හිටපු විශාල පිරිසක් අද අපිත් එක්ක මෙතන එකතු වෙලා ඉන්නවා ඒ සියලු දෙනාම ඉතාමත් උණුසුම් සහෝදරත්වයෙන් යුතුව පිළිගන්නවා අපිට අවශ්‍ය ඒ සහෝදර සහෝදරියන් අපි නිහතමානීව සතුටු වෙනා වගේම අපිට අවශ්‍යයි රෝහණ විජේවර සහෝදරය කිව්වා වගේම අපිට පිටිපස්සෙන් එන සහෝදර සහෝදරිය නෙමේ අපිට අයිතියක් අවශ්‍ය නැහැ ජාතික ජන බලවේගයේ පදනම අත්තිවාරම ජනතා විමුක්ති පෙරමුණ එක හංගන්න දෙයක් නැහැ ජන රෝමයේ ජනතා විමුක්ති පෙරමුණක් නැත්තම් අද ජාතික ජන බලවේගයක් නැහැ ඒක සත්‍ය යථාර්ථය හැබැයි අපි ඒකේ අයිතිකාරයෝ නෙමේ ඒකේ පොල් මක්කාරයෝ නෙමේ ඒ වෙනුවට අපිට අවශ්‍ය සහෝදර සහෝදරියෝ අපිට විරුද්ධව හිටපු ඒ දේශපාලන කඳුරේ හිටපු සහෝදර සහෝදරියෝ අපිව ඉක්මවා ගිහිල්ලා අපිටත් නායකත්වයට දෙන තැනට පත්වීම ඒක තමයි අපේ සතුට අපි ජීවිතේ අපේ අවසන් කිරීමට ප්‍රථම ඒ සඳහා අපි ආරාධනය කරනවා සියලුම සහෝදර සහෝදරියන්ට අපිත් එක්ක අත්කල් බැඳගන්න කියලා මේ මොහොතේ ඒ වගේම සහෝදර සහෝදරියන්ට විශේෂ සඳහන් කිරීමක් මේ අවස්ථාවේදී මම ජනතා විමුක්ති පෙරමුණ ඉතාලි කමිටුවේ වාජුත්තෙක් හැටියට සඳහන් කළ යුතුයි අපි සහෝදර සහෝදරියන්ට කලින් දැනුම් දුන්නේ අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝදරයා මෙම අවස්ථාවට සම්බන්ධ වෙනවායි කියලා. හැබැයි අපිට හදිස්සියම ඒ තීරණය වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ වෙන යමක් හේතුවක් නිසා නෙමේ විමල් රත්නායක සහෝදරයලා ලාල්කාන්ත සහෝදරයා වෙහෙස බලන්නේ නැතුව පෞද්ගලික ජීවිතය කැප කරලා ඉතාමත් වෙහෙසකර විදියට මේ රට මේ තත්ත්වෙන් ගොඩ ගන්න වැඩ කටයුතු කරනවා. එහෙම ඉන්නකොට ලාල්කාන්ත සහෝදරය හදිස්සි අසනීපේන අම්පාර ප්‍රදේශයේ රෝහල් ගත කරනවා. ඉන්පස්සේ කොළඹට යවනවා. ඒ තිබුණු හදිස්සි තත්ත්වය තුළ ඉන්පස්සේ වෛද්‍යවරු උපදෙස් දෙනවා.
කොළඹින් පිටවත් මාස 3ක් යනතුරු යන්න එපා ඒ සහෝදරයාට කියලා ඉතමත් පරිස්සම් විය යුතු කියලා. එවැනි තත්ත්වයක් තුල අපිට මේ ඉතාලියට ගෙන්නන්න විදිහක් නැහැ. ඒ ඇතිවෙච්ච තත්ත්වයේ තුලදී අපි පක්ෂයෙන් ඉල්ලා සිටියේ අපිට සහෝදරෙක් දෙන්න කියලා. අපි නැත්තම් අපහසුතාවයටපත් වෙනවා. ඒ කරපු ඉල්ලීම අනුව තමයි බිමල් රත්නායක සහෝදරයාට තිබුණු පෞද්ගලික ප්‍රශ්න සියල්ල පැත්තකින් තියලා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා සහෝදරවරු ඒක තේරුම් ගන්න අපිට විවිධ මඩ අවලාද ගහනවා. නමුත් සත්‍යෝක අපිට ජනතාවට වසන් ගන්න දෙයක් නැහැ. ඒ වගේම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන අපි ලාංකිකය හැටියට විතරක් නෙමෙයි අද එකතු වෙමින් තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රගතිශීලී සංවිධාන දේශපාලන ව්‍යාපාර අපිත් එක්ක අත්වල බැඳ ගැනීමින් තියෙනවා. ඉතාලියේ ප්‍රධානම වාමාංශික පක්ෂයක් වන රිෆොන්දාසියෝනි කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතෙක් වන කොම්පානියෝ ජෝවාන්නි බාර්බෙරා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. වරේ රින්ගාසියාර කොම්පානියෝ ජෝවාන්නි බාර්බෙරා rappresentante della rifondazione comunista, importante vostra solidarietà internazionalista per salvare da quelli ladri criminali per un paese migliore per i nostri figli, un migliore futuro. Per quella sono riuniti oggi con il nostro compagno questi sri lankesi. Una volta questi sri lankesi 2 anni fa votavano quel fascista Gotabaya Rajapaksa, quel criminale che è scappato. Però oggi hanno capito questa con quelli fascisti non si può cambiare. Quindi sono uniti con noi oggi senza differenza dei partiti o razze o etnie. Quindi una vittoria nostra e quindi ce la facciamo cambiare. Nostro futuro, futuro dei nostri figli. Grazie compagno per la vostra solidarietà. Aderni saudar saudariani. Api saudar saudari inne bimal saudare ke kathawata hun kandenne esa mama wedi durata katharanda apeksha karanne namuth mate ek illimak karanna thiyenawa saudar saudari ada ekathuna wage apith ekka අද සහෝදර සහෝදරිය අපේ රට පැහැදිලිව දෙකට බෙදලා තියෙන්නේ. අපි කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්. අද පොහොට්ටු නැත්තම් සජබේ ඔය කියන්නේ මූලය ඕක. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි විවිධ ජාතිකත්වයන්ට අයත් වෙන්න පුළුවන්, විවිධ ආගම් වලට අයත් වෙන්න පුළුවන්. හැබැයි අපි ශ්‍රී ලාංකිකයෝ අපි කාටත් තියෙන එකම ප්‍රශ්න මෙතෙක්ල් පාලකයෝ හැබැයි ඒ බව අපිට ඇඟෙව්වේ නැහැ. දෙමළ මිනිහාගේ ප්‍රශ්නේ සිංහල මිනිහාගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා දැක්කේ. ඒ වගේම දෙමළ මිනිහා සිංහල මිනිහාගේ ප්‍රශ්නේ දැක්කේ නැහැ, දකුණේ ප්‍රශ්නේ දැක්කේ නැහැ. ඒක සිංහල මිනිහාගේ ප්‍රශ්නයක් හැටියට දැක්කේ. ගොවියාගේ ප්‍රශ්නේ කම්කරුවා දැක්කේ නැහැ, නාගරික කම්කරුවා. ගොවියා දැක්කේ නැහැ නාගරික කම්කරුවාගේ ප්‍රශ්නේ. එහෙ ඉන්න මිනිස්සු දැක්කේ නැහැ විදේශගත ලාංකිකයෝ මොනතරම් කැපකිරීමක් කරනවද කියලා අපේ රටේ අනාගතය වෙනුවෙන්. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග ජීවිත පරදුවට තියලා මේ රටවලට ආවේ. මෙහෙ ගත කරන්නේ සැප පහසු ජීවිතයක් නෙමේ. ඒ අනාගතය පිළිබඳව යහපත් බලාපොරොත්තුවක් තියාගෙන හැබැයි අඩු වැඩි වශයෙන් මේ රටේ බහුතරයක් ඉතාමත් දුක්ඛිත ජීවිත විඳවීම ජීවිතේ විඳවීම වෙනුවට මෙච්චර කල් අත් විඳේ. හැබැයි අපි ඔ බෙදලා බෙදලා තිබුණා. හැබැයි පහුගිය වසරේ ඇතිවෙච්ච අරගලයත් එක්ක හැබැයි අපිට අනුව අරගලය අලුත් ගන්න නෙමේ සමහරු නිර්පාක්ෂික සුවාදීන එවුව පට්ටබල් බොරු. ඒ වෙනුවට 60 දශකයේ ඉඳලා මේ රටේ 60 දශකයේ නෙමේ 50 දශකයේ අපිට ඊනියා නිදහස හම්බෙච්ච දවසේ සිට මේ රට වෙනස් කරන්න අරගල තිබුණා. හැබැයි මේ රටේ ජනතාව බහුතරයක් එක තේරුම් ගත්තේ නැහැ. රෝහණ විජේ සහෝදරයා කිව්වා අපි කලින් අවදි වුණාට කලින් ඉරපායන්නේ. හැබැයි අපි කලින් අවදි වෙලා ඉන්න එක ඉරපායද්දි ප්‍රයෝජනවත් වෙනවා කියලා ඒකද යථාර්ථයක් කියලා තියෙනවා. මේ පහුගිය අරගලෙත් එක්ක මේ රටේ ජනතාවට හැම කොටසකටම මේ තියෙන ආර්ථික පීඩනය මේ රටේ ප්‍රශ්න දැනුණා. අර සමහර අයට දැනෙන්නේ නැහැ දේශපාලනේ වැඩක් නැහැ කියපු අයටත්. නාගරික මධ්‍යම පාන්තික ජීවිතවලටත් දැනුණා. විධායක ශ්‍රේණියේ නිලධාරියටත් දැනුණා. වෛද්‍යවරයාට ඉන්ජිනේරුවාටත් දැනුණා.
අද පවුල් පිටින් රට අතහැරලා යනවා. ඒ කියන්නේ සමස්ත සමාජයක් හැටියට කඩාවැටෙද්දි ඒක තුල ගැළවීමක් කාටවත් නැහැ. මගේ දරුවට විතරක් ඒ තුල ගැළවීමක් නැහැ. ඒක යථාර්ථයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ජනතාව 69 ලක්ෂයකින් බලයට පත් කරපු හොල්ලන්ද බෑ කියපු ගෝඨාභය රාජපක්ෂව එළෙව්වේ. එළෙව්වේ නිවටෙක් වගේ දිව්වේ. ඒ කියන්නේ ජනතා බලයේ ඉස්සරහා ඊට ඉහළින් එකක් නැහැ කියලා ඔප්පු කරලා තියෙනවා. අද රට පැහැදිලිව දෙකට බෙදිලා තියෙනවා. එක්කෝ අවුරුදු 75ක් මේ රට විනාශ කරපු ඒ මාවතේ ගෙනියන ඒ තක්කඩි නරුම කල්ලියට සාය දක්වනවාද කියන එක ඉතාමත් සුළුතරයක්. අනිත් රටේ ජනතාව බහුතරයක කඳවුරකට එකතු වෙලා ඒ කඳවුරට නායකත්වයක් තියෙනවා. ඒ වෙන එකක් නෙමේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය. ඒ හැර විකල්පයක් අද නැහැ. අද එතනට පක්ෂ ජාති ආගම් ભેදකින් එකතු වෙලා තියෙන ජනතාව අද මේ ඓතිහාසික ඉතාලියේ රෝම නගරෙදී එක ඔප්පු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේදී ඔප්පු කරුවා, ලංකාවේ ඔප්පු කරනවා, ඊ අම්පාරේදී ඔප්පු කරුවා, ලෝකේ පුරාද ඔප්පු කරමින් තියෙනවා. අපි සහෝදර සහෝදරියන්ට කියන්නේ අපි පරණ දේවල් අමතක කරමු. පරණ අපිත් අපි අතර තිබුණු වෙනස්කම් අපි රටක් හැටියට ජනතාවක් හැටියට අපේ මේ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් එකතු වෙමු. ඒ සඳහා සහෝදර සහෝදරියන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. ජාතික ජනබලයකට ජය වේවා. මේ රටේ දුක් විඳින ජනතාවට ජය වේවා. බොහොම ස්තුතියි සහෝදර සහෝදරියනි.